හරි ඉතින් ඔයගොල්ලෝ ආයිබෝන් කියලා පිළිගන්නවා විෂුවල් ටෙක් තින් එල්කේ YouTube channel එකේ තියෙන අලුත්ම අලුත් වීඩියෝ එකට ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයගොල්ලෝ දන්නේ නැති Arduino beta 2.0 version එක release වුණා ඉතින් මම ඉස්සරහට මෙන්න මේකේ අපේ පරණ software එකේ පොඩි ගම්පෑ වීඩියෝ එකක් අරන් එනවා ඉතින් ඒක මට ඇත්තටම ගේන්න දවස් ටිකක් යයි ඉතින් කියන්න තියෙන්නේ මෙන්න මේ software එක අපි කොහොමද download කරගන්නේ ඊට පස්සේ ඒක install කරගෙන කොහොමද මේක run කරලා මේකේ program කරන්න පුළුවන් විදිහට හදාගන්න කියලා ඉතින් ඒක තමයි අද වීඩියෝ එක කතා කරන්නේ එහෙනම් ඉතින් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට යමු මම නවින්දු ජයවර්ධන හරි ඉතින් යාළුවනි ඒකට ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ඕන බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න පුළුවන් ඔපේරා කැමති එක. ඉතින් ඒකට ගිහිල්ලා මෙතන ඕගොල්ලෝ සර්ච් කරන්න ඕනේ Arduino CC කියලා. මගේ දැන් මම සර්ච් කරලා තියෙන ඉඳ කලින් එනවා මෙන්න මේ විදියට ඇවිල්ලා ඕගොල්ලෝ Arduino.cc කියලා හරි Arduino home කියලා සර්ච් කරන්න. එතකොට මෙන්න මේගොල්ලන්ගේ ඒගොල්ලෝගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට එනවා. ඉතින් එතනින් ආවට පස්සේ මෙතන software කියලා ටැබ් එකක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා දිනම කැටගරි කරලා මෙමෙ software කියන එක ඔයගොල්ලෝ ක්ලික් කරන්න. ඉතින් මේ ගොඩාක් වැදගත් site එකක් කියන්නේ. මේක ඔයගොල්ලෝ ගොඩාක් Arduino පිළිබඳ ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන් මේකට ඇවිල්ලා බලන්න මෙතන release වෙන හැම Arduino software එකම documentations තියෙනවා. ඉතින් මේකට අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. ඉතින් දැන් මෙතන තියෙනවා Arduino IDE 1.8.1.15 කියලා. ඉතින් මේක පළ පරණ එක. ඉතින් මෙතන පල්ලි හැටි ගියාට පස්සේ තියෙනවා experimental software කියලා Arduino IDE 2.0 beta කියන version එක. ඉතින් මෙන්න මේක අලුතෙන්ම හදාගෙන යන එකක්. ඉතින් ඒ කට්ටිය එක රිලීස් කරලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන තමයි මම මේකේ link එක දාලා තියන්න. ඕගොල්ලෝ ලෙවල් එක download කරගන්න. මෙතන අපිට පුළුවන් මෙන්න මෙතන Windows කියලා තියෙනවා. Windows ඔබ ඕන විදිහට install කරගන්න පුළුවන් මෙතන 64 bit තියෙන්නේ Linux වලට නම් මේව Mac OS වලට නම් මේක විදිහට ඉතින් මම මෙතන Windows click කරනවා එතකොට මෙන්න මෙයාගේ page එකට එයි මෙතන just download දෙන්න එච්චර ගන්න තියෙන්නේ දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතනින් install වෙනවා හරියින් ඒක install වෙනකන් දැන්ට මම නවත්වනවා කතා කරන්නේ install වුණාට පස්සේ අපි ආයෙමු හරි ඉතින් ඔන්න ඕක දැන් ඉන්ස්ටෝල් වුණා. ඉතින් මම මගේ සේව් ලොකේෂන් එකට යනවා. ඩවුන්ලෝඩ් වලට. හරි. මෙන්න මෙතන පෙන්නනවා එන්නේ එක. ඉතින් මෙන්න මේක ක්ලික් කරන්න. මේක ඔයගොල්ලෝ ක්ලික් කරාට පස්සේ ඒකේ සෙටප් එක ඕපන් වෙයි. මෙන්න මේ විදියට එනවා. මෙතන I agree දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට ගන්න දෙන්නේ මෙතන මෙන්න මේ anyone who computer all users එන්නේ එක ටික් කරන්න. ඊට පස්සේ next දෙන්න. ඉතින් එතකොට මෙන්න මේ විදියට එනවා ඔයගොල්ලෝ yes දෙන්න. ඊට පස්සේ ආයි මේ විදියට එනවා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන මෙතන agree දෙන්න. එතකොට මෙන්න මේ install මේක එනවා. මෙතන install වෙන ගමන් install වෙනවා. දැන් මේක මම install වෙන එක නවත්තනවා. මොකද ඒ කියන්නේ මම මේක මගේ එකට install කරලා තියෙන්නේ. ඒක හින්දා මම මේක නවත්තනවා. හරි එක තාම ඉන්ස්ටෝල් වෙනවා
හරිදී ඔන්න ඕක ඔය විදිහට ඉන්ස්ටෝල් වෙනවා තාම මේක ඉන්ස්ටෝල් වෙනවා හරි ඔන්න ඔය විදිහට අපි මේක දිනවා මෙතන ටික් එක ඕනනම් දාන්න රන් ආඩියෝ ID කියලා මම ෆිනිෂ් දෙනවා එතකොට ඒ ID එක ඒ විදිහටම ඕපන් වෙනවා ඉතින් ආ දැන් ඒක ඕපන් වෙයි හරි ඔන්න ඔය විදිහට ඕපන් වෙනවා ඒක ටිකක් වෙලා යනවා මේ සොෆ්ට්වෙයාර් එක සුපිරි සොෆ්ට්වෙයාර් එකක් හරි ඔන්න ඔය විදියට ඕපන් වෙනවා ඉතින් දැන් මේක නම් මම ඕපන් කරලා තියෙනවා මම ඕගොල්ලන්ට ෆුල් වීඩියෝ එක දැන් මෙතන අරන් ආවා ඉතින් මෙන්න මේ විදියට අපි මේක මේක කරගන්න පුළුවන් ඉතින් මට විශේෂයෙන් ගැන තියෙනවා මම ඕගොල්ලන්ට ගම්පෑ ගන්න ඉතින් ඊට කලින් මේ සොෆ්ට්වෙයාර් ගැන කියලා දෙන්න නැතු ඕගොල්ලන්ට වීඩියෝ එක අරන් ඇවිල්ලා වැඩක් නැති හින්දා මම මේක අරන් ආවේ නැත්තේ මම මේක අරන් ආවේ. ඉතින් මේකේ ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට දිනවා. ඕගොල්ලෝ මෙන්න මේ සොෆ්ට්වෙයාර් එක. මෙන්න මේ සොෆ්ට්වෙයාර් එක යූස් කරලා දිනනවා නම් මෙන්න මේක. ඕගොල්ලන්ට එන්නේ ඒකේ මම මේක තමයි මෙතන දිනන්නේ. මෙන්න මේ ඇප්ලිකේෂන් එක දාගෙන තියෙන්නේ. ඒකේ තීම් වගේ තමයි. ඉතින් මෙතන අපි වෙරිෆයි බටන් එක කණි වගේම තියෙනවා. මෙතන අප්ලෝඩ් එක වෙරිෆයි මෙතන අප්ලෝඩ් මෙතන නියු ගන්න පුළුවන්. මේකේ ඩිබග් ෆන්ක්ෂන් එකක් තියෙනවා. මේක අපි ඉස්සරහට නැනෝබෝඩ් එක වැඩ කරන්නේ නැහැ ඒකේ වෙන ප්‍රෝග්‍රෑමින් වලට තමයි තියෙන්නේ මෙතන ඕපන් කරන්න පුළුවන් අර වගේම මේ ටැබ් එක නම් තිබ්බ වගේම තියෙනවා ඉතින් මෙතන ඕගොල්ලන්ට මෙන්න මේ ප්‍රිෆරන්ස් ඔක්කොම තියෙනවා ඉතින් මේක ඇත්තටම කිව්වොත් ඕපන් වෙන්නේ මෙන්න මේ විදිහට නෙමෙයි මම ප්‍රිෆරන්ස් අනා මෙන්න මෙතන මෙන්න මේ විදිහට තමයි ඕගොල්ලන්ට ඕපන් වෙන්නේ මෙන්න මෙහෙම නැත්තම් මෙන්න මේ විදිහට ඔන්න ඔය විදිහට තමයි ඕපන් වෙන්නේ. ඉතින් මේකත් ඕගොල්ලෝ කැමතිම පාටක් මෙන්න මේ තීම් වලට මමත් ආසයි හරියට. ඉතින් ඕගොල්ලන්ට මේකේ ඩාර්ක් තීම් එක ඕන නම් ඕගොල්ලෝ දන්න ඇති. අපි අපේ සොෆ්ට්වෙයාර් එක ඕන නම් මම ඒකගෙන වීඩියෝ එකක් අරන් ඇවිල්ලා නැහැ. නමුත් ගොඩක් තියෙනවා. ඕන නම් මම අරන් ඉන්නම්. අපේ කලින් හඩිනු සොෆ්ට්වෙයාර් එකේ ඩාර්ක් තීම් එක වෙනස් කරන්න පුළුවන්. ඉතින් මේකට මෙන්න මේකෙම ෆන්ක්ෂන් එකක් දීලා දෙනවා. මෙන්න මෙතන ඕගොල්ලන්ට පුළුවන් ප්‍රිෆරන්සස් දීලා මෙන්න මෙතන ප්‍රිෆරන්ස් ටැබ් එක ඕපන් වෙනවා. මෙතනින් අපිට ගොඩක් හෙඩින් හදන්න පුළුවන් මේකේ. මෙතන තීම් කියලා පෙන්නනවා කලින් මේකේ තීම් කියලා තිබ්බට අපේ කලින් සොෆ්ට්වෙයාර් එකේ ඒක සිලෙක්ට් කරන්න තිබ්බේ නැහැ ඉතින් මෙන්න මෙතන අපිට හයි කන්ට්‍රාස්ට් තීම් දාලා ඔටෝ ඕකේ ගන්න පුළුවන් මෙන්න මේ වගේයක් එනවා ওই ප්‍රෝග්‍රෑමින් විශ්වාසය ඉන්න කට්ටියට මෙන්න මේක ගොඩක් හොඳයි මෙතන ලයිට් ටියා කියලා තියෙනවා ඒක සුපිරිම එක ඒ කියන්නේ ඒක ඒ කට්ටිය අලුත් තීම් එකක් මෙන්න මේ පාටවල තියෙන ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් ප්‍රිෆරන්ස් කියලා ඩාක් තීම් එක එනේබල් කරගන්න මෙන්න මේ තියෙනවා ඕකේ දෙනවා ඉතින් මේක සුපිරි ඕගොල්ලෝ ප්‍රෝග්‍රෑම් කරද්දී පැය ගානක් බලන් හිටියට අවුලක් වෙන්නේ නැහැ ඉතින් මේකේ තව දෙයක් කියන්න තියෙනවා මෙන්න මෙතන මේ බෝඩ්ස් මැනේජ් කියලා තියෙනවා මේ බෝඩ්ස් මැනේජ් කියන එකෙන් අපි බෝඩ් එකක් ගත්ත කියලා මේකේ ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් ගන්න ඉතින් මේ ඩ්‍රයිවර්ස් ACM මෙතනින් ඉන්ස්ටෝල් කරන්න පුළුවන් මේ ෆන්ක්ෂන් එක තලදෙන් තමයි අදින විදිය තියෙන්නේ ආයි ලයිබ්‍රරි මැනේජ් එක ඕගොල්ලෝ දන්නා මෙතන ස්කෙච් ගී දැන් මේක නම් ඇති මෙන්න මෙතන මැනේජ් ලයිබ්‍රරිස් යනවා එතකොට අර වින්ඩෝ එකක් ඕපන් වෙනවා ඔයගොල්ලන්ට මතක ඇති මෙන්න මේක තමයි මේ ලයිබ්‍රරි මැනේජ් කියන්නේ ඉතින් අපිට ඒකෙන් අපිට ඕන සර්ච් කරලා ඕන එකක් සර්ච් කරලා ගන්න පුළුවන් ඉතින් දැක්කනේ ඔයගොල්ලෝ මෙතන ඩිබග් එක තියෙනවා මෙතන සර්ච් කියලා තියෙනවා ඉතින් අපි මේ දිග ප්‍රෝග්‍රෑම් එකක් ලියනවා නේද දැන් මෙතන මම වොයිඩ් කියලා සර්ච් කරනවා කියමු මෙන්න මෙතන එන්නේ එකට අදාළ මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන හැම එකම සිලෙක්ට් කරලා පෙන්නනවා. ඉතින් මේ ගොඩක් වැදගත්යක් වෙනවා. දැන් මේක දිගටම තියෙන ප්‍රෝග්‍රෑම් එක නම් මෙන්න මේ අප්ලෝඩ් එක සිලෙක්ට් කරපු ගමන් එතනට ඔටෝ යනවා. මේවා ගොඩක් ෆන්ක්ෂන් තියෙනවා. මෙන්න මේ සොෆ්ට්වෙයාර් එකේ. හරි ඉතින් මම දැන් ඒක නවත්තනවා. මේක අයින් කරනවා. හරි. ඉතින් මේක තමයි ඕගොල්ලන්ට වැඩියම කියන්න තියෙන තව දෙයක් තියෙනවා. මෙන්න මෙතන මෙතන වෙරිෆයි බටන් එක ඕගොල්ලෝ දාන්න ඇති. මෙන්න මේක එන්නේ මෙන්න මේ පල්ලෙයන් අපේ කලින් ආවෙත් පල්ලෙයම තමයි මෙන්න මේ විදිහට ටිකක් ටැබ් එක ලොකු වෙලා එනවා අපිට ඒක අයින් කරගන්න ඕන නම් මෙතන වෙන්නන ටොගල් බටන් පැනල් කියලා එන්න එක සිලෙක්ට් කරපු ගමන් අයින් වෙනවා ඉතින් මේකේ තව කියන දෙයක් තියෙන එක තමයි ඕගොල්ලෝ දන්නා සීරියල් එක ඉතින් මේක අපිට අවශ්‍යම දෙයක් තමයි මේ ආඩියෝ නෝවල සීරියල් කියන්නේ මෙන්න මේකේ රීඩින්ග්ස් බලා ගන්න වගේ
ඉතින් එන්නේ එක තිබ්බේ අපේ new tab එකක් open එක. නමුත් මෙන්න මේකෙදි මෙන්න මේ විදියට අලුත් tab එකක් open වෙනවා. දැන් මම මගේ board එක select කළා නැහැ. ඒකින් ඉඳලා මේකේ මොනවත් readings මොනවත් වෙන්නේ නැහැ. මෙන්න මේ විදියට tab එකක් විදියට open වෙනවා. මේකෙන් board data වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් function මෙන්න මේ අලුත් මේකේ හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මෙතනින් ඕගොල්ලන්ට select කරගන්න පුළුවන් මෙන්න මේ වගේ tab එකෙන් තමයි අපිට මොකද board ඔක්කොම photo select කරන්න තියෙන්නේ. ඉතින් මොකද කියන්නේ කට්ටිය අනිවාර්යෙන් දාන්න මේකේ experience එක දැන් තමයි use කරලා ඇති අනිවාර්යෙන්. නොදන්න කට්ටියට තමයි අද video ගෙනාවේ. ඉතින් ඊළඟ video එකෙන් ගෙන අපි මේක compare කරලා බලලා එමු. ඒ කියන්නේ ඉස්සරහට අලුත් video එකක් එනවා. ඉතින් එතකම් මම අද sign out වෙනවා. අනිවාර්යෙන් ඔයගොල්ලෝ මගේ මේ video like එකක් දාන්න. ඒ වගේම මෙන්න මේ software ගැන හරියට install කරගන්න විදිය වැඩි තේරුම් නැති. එහෙම ආලෝයක් ඉන්නා නම් මේ video share කරලා එයාටත් උදව් කරන්න මේ ගැන ඉගෙන ගන්න. ඉතින් ඒ වගේම මේ Arduino කියන්නේ ඕගොල්ලෝ අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ මේක. ඉතින් ඒක අනිවාර්යෙන් ඉගෙන ගන්න share කරලා ඔයගොල්ලෝගේ ආලෝන් අතර ඔයගොල්ලෝ හොඳ ගමනක් යන්න පුළුවන්. ඉතින් ඒ වගේම අනිවාර්යෙන් මගේ channel එකට comment එකක් දාන්න මොකක් හරි තියෙන ප්‍රශ්න හැමදේම subscribe කරන්න. ඉතින් එහෙනම් මම අද sign out වෙනවා. මම නවිදු ජයවර්ධන.